ඔවුන් රෝහලින් පිටවෙද්දී රාත්‍රී 7 පමණ වී තිබුණි. කඳුකර වෙනදාටත් වඩා සීතල මිහිඳුම් පොරවාගෙන උම්මියේ. අර්ජුන ගණපති කෝවිලට යන වැලිමඩ පාරට වාහනේ දැම්මේ. යන අතරමඟ පිහිටි පළතුරු අලෙවිසලක අර්ජුන වාහනේ නතර කළේය. පූජා වට්ටියකට බඩු ගන්නවා නම් මෙතනින් ගත යුතුය. දුව, අපි පූජා වට්ටියට පළතුරු මෙතනින් අරන් යන්නේ නේද? අර්ජුන පිටිපසට හැරී කීවේ සාගර දෙසද බලාගෙනය. මං ගන්නම් මංකල්. දුව ළඟ සල්ලි තියෙනවද? තියෙනවා අංකල්, මං අරන් ආවේ. ප්‍රේමා සමග්ගොස් පළතුරු වට්ටියට පළතුරු ගන්න සපෝදස සාගර වාහනේ සිට බලා වුණේ පුදුමාකාර ලෙසිනි. පළතුරු ගණිද්දී සපෝ දෙනෙත් ඔසවා බැලුවාය. තුනි මිහිඳුම් පඩලයක් බැඳී තිබූ වාහනේ පැති වීදුරුව මැද රවුමක් හදාගෙන ඔහු තමා දෙස බලා ඉන්න අයරු සපෝ දැක්කාය. මං මටවත් මෙහෙම බාර වෙලා නැහැ. ඇය ඔහුට කිව්වේ සිතෙනි. මල්ලි, අර්ජුන කතා කළේ සාගර සපෝ දෙස වීදුරෙන් බලා සිටිද්දීය. ස ඔහු අර්ජුන දෙසට හැරුණේ ලැජ්ජාවෙන් සිනාසෙමිනි. කිල්ලෙක් එහෙම ලේසින් කොල්ලෙක්ට බාරයක් වෙන්නේ නැහැ. මං දන්නවා ස. පුදුම කෙල්ලෙක්. මං කවදාවත් එහෙම කෙල්ලෙක් දැකලා නැහැ. එයා හරි පුදුම කෙනෙක් තමා ස. සාගර කීවි අලිත්තතාවක් ඇය දෙස බලමිනි. සපු පළතුරු කඩේම වට්ටියක් ඉල්ලාගෙන පූජා වට්ටිය එහිදීම සකස් කරගත්තාය. කෙල්ල වී ඇත්තේ එසේ මෙසේ බාරයක් නොවන බව ප්‍රේමාට තේරුම් ගී කෙල්ල හදාගත් පූජා වට්ටියේ දුටු පසුය. කෙල්ලේ කාටවත් අතගසන්නටවත් නොදී ඇගේ අතින්ම වාහනයට රැගෙන ආවාය. හරිද දුවේ? හරි අංක. දේවාලේ ළඟින් මල්මාලිකුයි රතු තිරයකුයි නිල් තිරයකුයි ගන්න ඕන. සාගරගේ පපෝ ඉහිලුන් නොදෙන තරමට උමිවී ගියේ. ඇය කතා නොකර සිටිද්දී නිකමටවත් ඇයගෙන අහිතක් නොසිතුව හදවතගෙන සාගර ආඩම්බර විය. එහෙම දෙයක් සිතා තිබුණේ නම් අද ඇය කරන මේ දේවල් දැක හදවත කොතරම් විඳවනවාද? දොර අරින්න ප්‍රේමා. සපෝ පූජා වට්ටිය අල්ලාගෙනම ප්‍රේමාට කීවාය. කෙල්ල බැතියෙන් පේවී කරනාදේ ඇයට කරන්නට ඉඩ දී යුතුය. සපෝ වාහනයෙන් බැස බැලුවේ ඔහු දෙසේ. සාගර වාහනේ දොර අල්ලාගෙනම බැස්සේ. සපුගස් පූජා බඩු කඩින් පිච්ච මල් මාලයක්ද නිල් තිරයක්ද රතු තිරයක්දගෙන පූජා වට්ටිය මතින් තැබුවාය. ඊටත් පසු ඇය දේවාලයේදී පූජා වට්ටියට ගසන්නට ඉන්දියන් හඳුන්කුරු පොකුරක් ගත්තාය. මල්ලි, අයියාගේ අතින් අල්ලගන්න. සපු සපු මල්ට කිවි රහසින්මිනි. එහෙත් ඇය කියෝදී සාගර අසාගෙනය. දේවාලයද නිස්කලංකේ. අද කිම්මුර දවසක් නොවේ. දේවාලයේ සෙනගින් පිරින්නේ එවැනි දවස්වලට. සපෝ පූජා වටියද රැගෙන පියමැන්නේ ඔහු ළඟින්මය. යටි බඩේ තුවාල තාම සනීපුවේ නැති නිසා ඔහුට එක දිගට දිග දුරක් ඇවිදගෙන යාම අසීරුය. එහෙත් කරන්නට දෙයක් නැත. දෙවියන්ට වූ බාර ඔහු ලවාම ඔප්පු නොකර ඔහුව ගෙදර එක්කාගෙන යන්නට සපෝට බයයි. දේවාලයේ දැල්වෙන පහන්නලින් සාගර සපෝ දෙස බැලුවේ. එහෙද ඇඳ වුණු තැඹිලි පාට ස්වීටරේ නිසා ඒ මුණට වැටි ඇත්තේ අමුතුම් පාටකි, පිම් පාටකි. ප්‍රේමා, මේ හඳුන්කුරු ටික පත්තු කරන් එන්න. ඇහ පූජා වට්ටිය මත තිබූ හඳුන්කුරු පොකුර ප්‍රේමාට දී කීවාය. හඳුන්කුරු ටික දල්වාගෙන ආ ප්‍රේමා ඒ කෙල්ලගේ අතට දුන්නාය. ඇහේ හඳුන්කුරු ටික ගැසි පූජා වට්ටිය වූ පළතුරු මතේ. යන්න මල්ලි මිස් එක්ක. ප්‍රේමා සපුමන් සමග දේවාල බිමේ නැවතුණාය. අර්ජුන දෙවියන්ට වැඳ දේවාල බිම වටාව කෙටි බැම්මට බරවි ඈත කොත්මලේ ජලාශය දෙස බලාගෙන උන්නේ. පූජා වට්ටිය දෝතිම්මගෙන සපු ඔහු දෙස බැලුවාය. දෙදෙනාම දේවාල බිමට පය තැබුවේ එක විටේ. අද මේ බාරේ ඔප්පු කරන ගමන් මම තවත් බාරයක් වෙනවා. ඒකත් අපිටම ඇවිත් ඔප්පු කරන්න වෙයි. සපු කිවි සිතිනි. ඔහු යද්දී දේවාලේ උන්නේ ස්වාමි පමණි. කපුරු දැල්ලෝ දේව පහනගෙන ස්වාමි සපෝත් සාගරත් එන අයුරු බලා උන්නේ. සපෝ සාගරට නිතින් කතා කරගෙනම ස්වාමි ළඟට ගියාය. කියන්න දරුවා, බාරයක් ඔප්පු කරන්නද? ඔව් ස්වාමි. මොකටද බාර උනේ?
ස්වාමියා සද්දී සපූට බැලුණේ ඔහු දෙසේ. මේ යාට ගොඩක් තුවාල වෙලා තිබ්බා. හොස්පිටල් එක යද්දි මං බාර වුණේ. සනීප වෙලා ගෙදර එකගෙන යද්දි මං එයාව එකගෙන එනවා කියලා. සපෝ කියාගෙන යද්දි සාගරගේ දිනෙත් තෙත්තියගෙන ගියේ. ජීවිතේ කාගෙනවත් ඇති නොවතරම් භක්තියකින් හොය දෙස බලාගෙන උන්නේ. දැන් දරුවට සනීපද? ස්වාමියාසේ සාගරගෙනි. ඔව් ස්වාමි. සපෝ ඔහුගේ දිනෙත් වල කඳුළු දැක්කේ එවිටේ. ඇයි යාගේ ඇස්වල කඳුළු? දරුවාගේ අත ගස්සවලා දෙන්න. සපෝ ඔහුගේ බෑන්ඩේජ් දැමුව අතගෙන පූජා වට්ටිය මතින් තැබුවාය. ස්වාමි පූජා වට්ටියගෙන සිත ශාන්ති කරද්දි සපූ දෑස් පියාගෙන වැඳගෙන වුණාය. සාගර දේවතාවියක් දෙස බලා ඉන්නාක් මෙන් ඇය දෙසම බලා උන්නේ. එකවර ඇය දෑස්වල බලද්දි ඇගේ ඇස්වලට ගැටුණේ තමා දෙසම බලා ඉන්න ඔහුය. ඒ බැල්ම ඇගේ පපුවේ පතුලටම කිතා බැහැගෙන ගියේ. ඔයාට ආයෙත් මේ වගේ කරදරයක් වෙන්නේ නැහැ. එහෙම කරන්න එපා කියලා මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ. ස්වාමි ආරක්ෂක නූල් දෙකක් ගෙන තිදෙනාගෙම අත්වල ගැට ගැසුවේ. පසුව සින්දුවරු කුඩුගෙන තිදෙනාගෙම නළල්වල තිලක තැබුවේ. තිදෙනාම දේවාලයේ සිටාවේ නිහඬවය. එහෙත් හදවත් පුදුමාකාර ලෙස කෑගසමින් තිබුණි. දේවාලයේ පිවිසුම් දොරටු අසලදී දෙදෙනාම යලි දේවාලයේ දෙසට හැරී වැන්දෝය. ඉති සපුගේ සිතට පුදුමාකාර සැනසීමක් දැනුනි. එහෙත් තවත් පැත්තකින් හදවත මීදුමකින් වැසී ගියක් බඳු හැඟීමක් ඇහැට ඇති විය. සාගරට දැන්නේද ඒ හැඟීමයි. ෆාම් හවුස් එකට ආවිගසම සාගර සුජාතාටත් ජයසිරි මහතාටත් පහත්තේ වඳින්නට කියේ. සුජාතා කොල්ලාට පහත් වන්නටවත් ඉඩ දුන්නේ නැත. හරි මහත්තයෝ හරි. වා සනීප වෙලා ගෙදර ආපු එක කොච්චර දෙයක්ද? සුජාතා කීවේ කොල්ලාගේ හිස අතගාමිනි. මෙච්චර ඉක්මනට සනීප වෙන්නේ නැහැ ලොකු නෝනා. මිස් භාරයක් වෙලා තිබුණානේ. ඒක අද ඔප්පු කළා එන ගමන්. සාගර කියද්දි සුජාතා සපෝ දෙස බැලුවේ පුදුමෙහිනි. කෙල්ල එහෙම දෙයක් කළා කියලා හිත හිතාගන්නටවත් බැරි විය. සපෝ අම්මා දෙස බලා හිමම් බිම්බලා ගත්තාය. ඒක හොඳයි. පුතා දැන් ටිකක් රෙස් කරන්න. දයසිරි මහතා කීවේ. මට දැන් සනීපයි සර්. සපෝ පිටිට බරවී හෝ දෙස බලා වුණාය. ඔහුගේ ජීවිතේ වෙනුවෙන් හදවතට සැනසී හැකි දෙයක් කළාක් වෙනි සැනසීමක් ඇයට දැනේ. ඔයා දැන් ක්වාටර්ස් කාමරේ ඉන්නේ. ඒ පැත්ත සීතලයි. අම්මා කියද්දි සපුට පුදුම සිතුනි. දේවාලයේ සිට එන මග පුරාම ඇසිතුවි ඔහු අර පාළු ක්වාටර්ස් කාමරේ තියන්නේ කෙසේද කියායි. සපුට පුදුම අම්මාටත් ඒ දේම සිතුණු එක ගැනයි. කමක් නැහැ ලොකු නෝනා. දොර වහගත්තම සීතල නැහැ. සපු ඔව දෙස බලා පසුව බිම බලා ගත්තායි. ඒ ඇස්වල භාෂාව දැන් සාගර දනි. පොඩි පුතා එක්ක පුතා ඉන්න. ඒ ඇඳේ ඕනතරම් ඉඩ තියෙනවා. සුජාතා එසේ කියද්දි සපු බැලුවෙ මල්ලි දෙසේ. පොඩි කාට සතුටේ. අද රැට අපි දෙන්න ටීවී එක කාමරේට ඇදගමු. මැච් එක අටට පටන් ගන්නෙ. සපු මල් කෑගසා කීවේ. සාගර සුජාතා දෙස බලා සිනාසුණි අහිංසක ලෙසිනි. සපු මල්ගේ කාමරයත් සපුගේ කාමරයත් පිහිටි එක ළඟේ. ඒ කාමර දෙක එකට එක්වෙන දොරක්ද ඇතුළතින් ඇත. ඉහත් කාලයකින් ඒ දොර ඇරියේ නැත. සුජාතා අලුත් කොට්ටවුර දෙකක්ද ඇඳරෙක්දක්ද ගෙනවිත් දුන්නේ සපූටය. කොල්ලගේ ඇඳුම් ටිකත් කෙනත් මල්ලිගේ කබඩ් එකට දාන්න පුතේ. හා හදිසි දිවේ බාරය ඔප්පු කරන්නද? සුජාතා කෙල්ලගින් ඇසේ ආදරේනි. එහෙම නොකළනම් එයාට හොඳ නෑනේ අම්මේ. ඔව් බාරයක් වුණා නම් ඒක වෙලාවට ඔප්පු කරන්න ඕන. සපෝ කොට්ටරෙදිත් ඇඳරෙදිත් කියන කාමරෙට ගියේ බිම බලාගෙන සිනාසෙමිනේ.